මේ වෙනකොට වෙළඳපළේ කිරිපිටි මිල යම් ප්‍රමාණයක වැඩිවීමක් සිද්ධ වෙලා තියෙනවා. මිල්කෝ ආයතනය තමයි වෙළඳපළේ ඉතාම අඩුම මිලකට කිරිපිටි ඇතුළු අනෙකුත් නිෂ්පාදන අලෙවි කරන ආයතනය. එහෙත් මිල්කෝ ආයතනයටත් මේ අවස්ථාවේදී මිල වැඩි හම් කිසි ආකාරයක සංශෝධන කිරීමක් කිරීමට සිද්ධ වෙලා තියෙනවා. ඒ තමයි අපේ ග්‍රෑම් 400 කිරිපිටි පැකට්ටුවක් අපි මෙතෙක් කල් අලෙවි කළේ රුපියල් 850කට ඒ රුපියල් 950 දක්වා රුපියල් 100කින් මිල වැඩි කිරීමකටත් ඒ වගේම කිලෝග්‍රෑම් 1ක මිල අපි අලෙවි කළේ රුපියල් 2120ක වෙනි මිලකට එයත් 2350 දක්වා මිලකටත් අපිට අද සිට වැඩි කිරීමට සිදු වෙලා තියෙනවා. විශේෂයෙන්ම කිරිපිටි හා අනිකුත් කිරියාශ්‍රිත නිෂ්පාදන කිරීම සඳහා අමුද්‍රව්‍ය වශයෙන් අපේ කිරි ගොවීන්ගෙන් ලබා ගන්නා කිරිවල නිෂ්පාදනය ඉතාමත් ශීඝ්‍ර ලෙස පහළ බැසීමක් සිද්ධ වෙලා තියෙනවා. ඒ වගේම කිරි සඳහා නිෂ්පාදන කටයුතු සඳහා වැය වෙන අමුද්‍රව්‍ය වල මිල ඉහළ යාමත් අනිකුත් බදු ආදායම් බදු වැඩිවීමත් ඒ වගේම විදුලිය හා ඉන්ධන වැඩිවීමත් කියන කාරණා නිසා පසුගිය 12 වෙනිදා අනිකුත් නිෂ්පාදන සියල්ලම මිල්කෝ ආයතනයේ මිල වැඩි කිරීමක් සිද්ධ කළා. ඒත් කිරිපිටි මිල වැඩි කළේ නැහැ ජනතාවට සහනයක් සැලසීම වශයෙන්. එහෙත් තවදුරටත් අපිට මේ මිලේ රඳවා තබා ගැනීමට පුළුවන් කමක් ඇත්තේ නැහැ නිෂ්පාදන වියදම් ඉහළ යාම නිසා. ඒ නිසා අපි ඉතාමත් අවම මිලකට රුපියල් 100ක වැනි මිලකින් ග්‍රෑම් 400 නිෂ්පාදනය කිරි පැකට්ටුවක් රුපියල් 400 ග්‍රෑම් 400 කිරි පැකට්ටුවක් අපි රුපියල් 950කටත් ග්‍රෑම් කිලෝග්‍රෑම් එක කිරි පැකට්ටුවක් රුපියල් 2350ක වැනි මුදලකට අද පටන් අලෙවි කිරීමට අපිට සිදු වී තිබෙනවා. රුපියල් 100කින් 400 පැකට්ටුවක මිල වැඩි වෙනවා. ඒ වගේම කිලෝග්‍රෑම් එක මිල අපි වැඩි කරන්නේ රුපියල් 2350කට. ඒ කියන්නේ පැවතුණු මිල අහගත්තාම රුපියල් 130ක වැනි මිලකින් තමයි අපි අලෙවි කරනු ලබන්නේ. හෙට සිට ක්‍රියා වෙළඳපළේ මේ මිල ගණන් වලට අලෙවි කිරීම සිද්ධ වෙනවා. අනිකුත් නිෂ්පාදන මාසයකට පෙර අපි වැඩි කළා. ඒත් මේ දරුවන් සඳහා දෙන කිරිපිටි වල මිල වැඩි කිරීමට අපි කොහෙත්ම සූදානම් වුණේ නැහැ. ඒ නිසා ඒ අවස්ථාවේදී අපි මේ කිරිපිටි වල මිල වැඩි කිරීමක් සිද්ධ කළේ නැහැ. ඒත් අකමැත්තෙන් වුණත් මේ අවස්ථාවේදී ආයතනයේ පවත්වා ගැනීම සඳහා නිෂ්පාදන පිරිවැය අපිට දැරීමට සිදු වී තිබෙනවා. ඒ නිසා මේ ආකාරයට මිල වැඩි කිරීමක් අපිට සිදු වී දේශීය වශයෙන් අපිට කිරි නිෂ්පාදනය කිරීමේදී දියර කිරි අපි ගොවි මහතුන්ගෙන් ලබා ගන්නේ ගොවි මහතුරුත් ඉතාමත් අසීරුතාවයෙන් තමයි මේ කටයුත්ත කරන්නේ. මොකද සතුන් සඳහා දෙන ආහාර මිල ඉතාමත් ඉහළ ගිහිල්ලා තියෙනවා. ඉතින් ඒ වගේ තත්ත්වයක් තුළ ගොවි මහතුරු දැඩි අපහසුයෙන් තමයි මේ මිලට අපිට කිරි ලබා දීම කරන්නේ. ඒ ගත්තත් අපිට නිෂ්පාදන පිරිවැය සඳහා ඉන් ප්‍රවාහන වියදම් සඳහා ඉන්ධන සඳහාත් ඒ වගේම කර්මාන්ශාලා වියදම් සඳහා අපිට විදුලිය සඳහා වැය වෙන මිලුත් අපිට දරන්න සිද්ධ වෙලා තියෙනවා. ඒ නිසා අපිට මේ වැඩිවීම සියල්ලම ආයතනයක් හැටියට අපිට දරා ගැනීමට අපහසුතාවය නිසා තමයි මෙවැනි වැඩි කිරීමක් සිද්ධ කරන්න සිද්ධ වෙලා තියෙන්නේ. නැ අපේ නිෂ්පාදන වල කොයි යම් මොහොතකවත් කිසිම නිෂ්පාදනයක අලෙවි අඩුවීමක් වෙන්නේ නැහැ. මොකද වෙනදවලේ අඩුම මිලට පවතින සෑම නිෂ්පාදනයක්ම අපේ මිල්කෝ ආයතනයේ නිෂ්පාදනයයි. එහෙත් අපිට රටේ අවශ්‍යතාවය අනුව ඒ අවස්ථාව සපුරාලන්න පුළුවන් කමක් ඇත්තේ නැහැ. මොකද දේශීය වශයෙන් කිරි එකතු කර ගැනීමේ තියෙන අපහසුතාවය නිසා. මොකද දේශීය කිරි නිෂ්පාදනය ඉතාමත් පහළ බැහැලා තියෙනවා. ඒ නිසා අමුද්‍රව්‍ය වශයෙන් අපි ලබා ගන්නා කිරි සපයා ගැනීමට අපිට දැඩි අපහසුාවක් සිදු වී තිබෙනවා. ඒ නිසා තමයි වෙළඳපළේ අවශ්‍යතාවය සපුරාලන්න අපිට පුළුවන් කමක් නැත්තේ. ඒ වගේම කිරි අපිට වැඩි ප්‍රමාණයක් ලබා ගන්න පුළුවන් නම් අපිට මේ නිෂ්පාදන පිරිවැයත් අඩු කර ගන්න පුළුවන් කමක් ලැබෙනවා. ඒ නිෂ්පාදන ප්‍රමාණය වැඩිවීම නිසා යම් ප්‍රමාණයකට වැඩි අඩු මිලකට නිෂ්පාදනය කිරීමට පුළුවන් කමක් ලැබෙනවා. ඒත් වෙළඳපළේ අපිට ඒ කටයුත්ත කරන්න අපේ ගොවි මහතුරුන්ට මේ අවස්ථාවේදී අවශ්‍ය කිරි සැපීමට පුළුවන් කමක් ලැබිලා නැහැ. ඉතාමත් අඩු ප්‍රමාණයක් තමයි මේ වෙනකොට රට පුරා කිරි ගොවි මහතුරුන් විසින් ලබා දෙනු ලැබෙන කිරි ප්‍රමාණය ඉතාම පහළ මට්ටමක පවතින්නේ. කිරි ගොවීන් සඳහා දෙන මුදල් මම සභාපති ධුරයේ බාරගත්තට පස්සේ මම බාර ගන්න රුපියල් 80කට තිබ්බේ. ඒත් අපි මේ වෙනකොට රුපියල් 30කින් වැඩි කරලා තියෙනවා 120කට. ඒ වගේම ප්‍රවාහන වියදම් සඳහා අපි අමතරව රුපියල් 7ක් දෙනවා. ඒත් පහුගිය සතියේ මම තවත් තීරණයක් ගත්තා මේදය 12.13 දක්වා තියෙන කිරි සඳහා ඉතාම උසස් තත්ත්වයේ කිරි සඳහා තවත් රුපියල් 10ක මිලක් ලබා දෙන්න. ඒ අනුව රුපියල් හොඳම තත්ත්වයේ කිරි අපිට ලබා දෙනවා නම් රුපියල් 40ක මුදලක් මේ වෙනකොට අපි වැඩි කරලා තියෙනවා. ඒත් ගොවීන්ට මේ මුදල මදි කියන එක අපි පිළිගන්නවා. මොකද සත්ව ආහාර
විශාල වශයෙන් ඉහළ ගිහිලා තියෙන නිසා ඒත් පාරිභෝගිකයා ගැනත් හිතලා අපිට මේ සියල්ලම කළමනාකරණය කරන එක රීම සිද්ධ වෙලා තියෙනවා මම ආයතනය බාර ගන්නකොට මිල්කෝ ආයතනය කල්කිරි නිෂ්පාදනයත් කිරිපිටි නිෂ්පාදනයත් නවත්වලා තිබුණේ විශාල කාල පරිසරයක් කිරිපිටි නිෂ්පාදනය කරලා තිබෙන්නේ නැහැ ඒත් මං පටන් ආවට පස්සේ මං කිරිපිටි නිෂ්පාදනය ආරම්භ කළා දැන් අපි යම් ප්‍රමාණයක කිරිපිටි නිෂ්පාදනය කරනවා ඒ නිසා වෙළඳපළේ අවශ්‍යතාවය සපුරාලන්ට මිල්කෝ ආයතනයට පුළුවන් කමක් නැහැ මොකද අපිට ධාරිතාවය තියෙනවා කර්මාශාලාවල කිරි ලීටර් ලක්ෂ 6ක් සඳහා අපේ කර්මාශාලා හතරේ ඒ වුණත් අපිට කනගාටු වුණත් කියන්න ඕන දේශීය වශයෙන් කිරි සපයා ගැනීමට පුළුවන් කමක් ලැබිලා තියෙන 130,000ක වගේ අඩු ප්‍රමාණයක්. ඉතින් ඒ නිසා තමයි මේ ප්‍රශ්නේ හුඟක් බරපතල වෙලා තියෙන්නේ. ඒක මිල්කෝ ආයතනය සතුන් ඇති කරන සත්ව ගොවිපළවල් තියෙන ආයතනයක් නෙමෙයි. ගම්වල ඉන්න ගොවි මහතුරුන්ගේ කිරි තමයි එකතු කරලා අපි නිෂ්පාදන වශයෙන් වෙළඳපොළට එවන්නේ. ඉතින් ඒ නිසා අපේ නිෂ්පාදන කරනු ලබන ගොවි මහතුරුන්ට මේ වෙනකොට කිරි සැපෙීමට පුළුවන් කමක් ලැබිලා නැහැ. උන්ට තියෙන වෙනත් ප්‍රශ්න නිසා. ඒ වගේම සතුන් ගැබ් ගැන්වීම ක්‍රියාවලිය වසර 3ක් 36ක් ප්‍රමාද වෙලා තියෙනවා විශේෂයෙන්ම කොවිඩ් වදුරත් පසුව රටේ ඇතිවෙච්ච අනිකුත් ගැටලුත් නිසා වසර 3 කාලයේදී සතුන් ගැබ් ගැන්වීමේ ක්‍රියාවලිය අඩාල වෙලා තියෙනවා ඒ නිසා තමයි විශේෂයෙන්ම වෙළඳපළේ මේ ප්‍රශ්නේ මතුවලා තියෙන්නේ